අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දවසේ හොඳම පුවත් යන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම තිරේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. वैद्य वर्जन रोहल रसक कटयतु अडालाय रोगींट दडी पीडा जातिक रोहले हदवत सत्कम अतरतुर रोगीं सिवदेन कुमियायाम गेन परीक्षणयाक पार्लिमेंतु मंत्री वरुंट रुपया लक्षयक कार्याल दीमनावाक पेमिनीमे दीमनावात इहलट प्रवाहन वर्जने ज्ञान संगम अतर यली बेदीमाक संगम दहायक वर्जने इवत्वे රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශ සහ සායනික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අද දැඩි අපහසුතාවකට පත් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩවර්ජනය අද පෙරවරු 8ට ආරම්භ වුණා. එම සංගමයේ පැවසු ආයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීම බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වැඩ වර්ජනය සිදු කරන බවයි. රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද වැඩ වර්ජනයට එක්ව සිටිනවා. වර්ජනයට එක් වූ වෛද්‍යවරුන් දිවයිනේ ඇතම් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණවලද නිරත වුණා. වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් බොහොමයක සායනික සහ බාහිර රෝගී ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වුණේ නැහැ. දෙවෙනි පුරා රෝහල් වල වෛද්‍ය වරුන් ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 8 දක්වා පැවැත්වෙනවා. කෙසේ වෙතත් ළමා රෝහල්, කාන්තා රෝහල්, පිළිකායතන සහ වකුගඩු නිවාරණ ආයතන වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ අතර අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 8ක්ද අද වර්ජනයක නිරත වුණා. ඒ ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුළු එල්.එම්. 4ක් මුල් කරගනිමින් වර්ජනයට එක් වූ වෘත්තීය සමිති නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පත්ව සිටියේ දැඩි පීඩාවකටයි. බෙහෙත් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ලෙඩ අපි ළඟ බෙහෙත් යාල ළඟ අපි ගෙදර යනවා. අපි අපේ සල්ලි වලින් තමයි ඉගෙන ගන්නෙ. ඒ වුණාට අපිම තමයි මේ වයින් බැට ගන්නෙ. දොස්තර මහතුරු දෙවියෝයි කියලා කියන්නේ උනාට. ඒ කට්ටියගේ පඩි නඩි බේරගන්න ඒ කට්ටිය ස්ට්‍රයික් කරනවා. අපි මොකද්ද කරන්නේ? යනකොට මැරිලා වැටෙන්නත් ඇහැ. අපේ සල්ලි වලින් පඩි අරගෙන අපිටම ඉරිය අර කොන්න. හරිද? අපිට ගෙවලා ගන්නවත් පෙට්ටියක් ලියලා දෙන්න ගොන්නේ නැහැ ලියලා දෙන්නේ නැහැ. ඉතර අපි කුංච කරලා අපි දෙබාපුගේ වෛද්‍යවරයෙක් කියන්නේ ඉසිවරේ ගන්න. දැන් වෛද්‍යවරයෙක් කියන්නේ පල් හොරු ගන්න ගණන් ගන්න ඕනේ. ලෙඩ්ඩු මෙහෙම බෙල්ලට තියලා මෙහෙම අපරාධයක් කරනවා නම් මේගොල්ලෝ මිනිමරු දොතර නෙමෙයි. නිකන් දෙන බේටිකවත් අපිට ඇයි ලබා දෙන්නේ නැත්තේ? වෛද්‍යවරුන්ට නම් අපි මේ රස්තිය අඩු කරන එකට හරි පව්. සෞඛ්‍ය සේවාවට අවශ්‍ය දේක නෙමෙයි ස්ට්‍රයික් කළ කින්. දැන් ඒගොල්ලන්ගෙ තියෙන පසු රජ්‍යත් එක බලා ගන්නවා. ලෙඩ්ඩු පල් නැහැ නේ. තුවාලයකට බෙහෙත් දාගන්න තම ආවේ. බෙහෙත් දාගන්න විදියක් නැහැ. දොස්තර මහතුරු ස්ට්‍රයික් කියලා කියනවා. දැන් ඉතින් මොනව කරන්නද? මාසයක් ඉඳලු. ඉතින් එතකොට මැරෙයි නේද? මැරෙන එක ලාභයි. මොනව කරන්නද? පතුරුම්. බලන්න කොච්චර ජනතාව දුක් විඳිනවද? ආදාන්න ඇති මොන දේ? ලැබෙන මාසෙ ඉඳලු. මාසයක්ම බෙහෙත් නැති වෙනවා මහත්තයා. ඉතින් ඒ ඇත්තෝ මන් දන්නේ හොඳක්ද නරකද මේ කරන්නේ කියන එක. ලැඩුව පහසවට ඒයි රජයේ වෛද්‍යරාජ්‍යයේ සංගමය මේ වගේ වෘත්ති සංගීත ක්‍රියාමාර්ගයක් ගත්ත කියලා ඇහුවොත් ඒකට හේතුව තමයි සාකච්ඡාවට සම්මුතියට මේ අයවැය හදපු උදවිය එවුන් ගන්න නොදීම. වෙන රටවල් සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න ගත්ත මූලික ක්‍රමවේද තමයි සේවාව සලසන්නා සහ සේවාවට මුදල් සපයන්නා දෙන්නෙක් බවට පත් කිරීම. දැන් මේ මූලික අධියරට අයවැය 2017න් මේක යෝජනා කළා. 2018 19 දී ඉතුරු යෝජනා එනවා. ඒතර අපි පැහැදිලිව තීරණය කරා මේ සඳහා පෙරමුණ අරගෙන සටන් කළ යුතුයි. ඒ සඳහා ඕනෑම අරගලයක් කරන්න තීරණයකට එළඹුණා. එතකොට අපි 24 වෙනිදා ජනාධිපතිතුමාට, මුදල් ඇමතිවරයාට, අගමැතිවරයාට, සෞඛ්‍ය ඇමතිවරයාට සියලුම පාර්ශවයට ලිපි යවුවා. මේ සම්බන්ධයෙන් තීරණයක් සතියක් ඇතුළත නොලැබුණොත් අපි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට යනවා. අපි හෙට උදෑසන මේ සංකේතාත්මක වෘත්ති සමිති ක්‍රියාමාර්ගය අවසන් කරනවත් සමගම් පැවැත්වෙන සාකච්ඡාවේදී අපි තීරණය කරනවා අපේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඔයගොල්ලෝ විශාල අනෝබෝධයක ඉන්නේ වදු පිළිබඳව. මම අද ඒකේ සභාපතිතුමාට ඉස්සර කරා ડોક્ટર බාදෙනියට. එයා කියන්නේ බදු නිලධාරීන් එයාට කියලා දුන්නේ මෙහෙම ඉෂය. ඒකේ තියෙන්නේ ආදායම් දෙකක් තිබෙන කට්ටියට 10%ක බදු ගෙවන්න වෙනවා රජයේ සේවකයන්. මේ බද්ද ගහලා තියෙන්නේ
දෙවෙනි ආදායම් මාර්ග එතකොට හැම එක්කෙනාම එළියට දාන මොකද තමන්ගේ පඩියේ ආදායම ආදායම් බද්දෙන් නිදහස් වීම සඳහා නමුත් මොවුන් මුලින් හිතාගෙන හිටියේ මේ දෙකම ද්විත්ව බද්දක් බවට පත් වෙනවා කියලා එහෙම නැහැ ඉතින් මට ඉඳන් කියනවා ඔබතුමාට විරුද්ධ වෙනේ යන්ට විරුද්ධ නැති වුණාද දෙඩු මගේ අපිට පුළුවන් මේ වෘත්ති සමිතිය වලට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න එතකොට වෙන්නේ මොකද එක දවසක එක දවස් දෙකට යනකොටත් ඒත් විශාල ප්‍රශ්නයක් වෙනවා මිනිසුගේ ජීවිත පිළිබඳව නෝ නමුත් විශේෂඥ වෛද්‍යයන් සංගමේ සභාපතිව මට කතා කරා විශේෂඥ වෛද්‍ය රත්නසේන එයා කිව්වා මේ බලන්නකෝ මේ මේ ත්‍රිවිල් කට්ටියලත් ඉස්සෙල්ලා අපේ කට්ටිය බැහැලා දෙන්නේ කියලා කම්කරු ආඥාපනතෙත් තියෙන දවස් 14ක් කල් දෙන්න ඕනේ වැඩ වර්ධනයක් කරන්නට නෝ අපි දිගින් දිගටම දකින දාත් තමයි රජයේ වෛද්‍යන්ගේ සංගමේ හා රජය අතර දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙනවා එහෙම එකක් කිව්වේ නැහැනේ දැන් ඒගොල්ලෝ පිළිගත්තානේ කියලා මට තැන්කියුත් කිව්වානේ මේක පාදලා දුන්නට මුලින්ම දුගහන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ රජෙන්නේ රජයේ සේවකින්ට නමුත් එදා මේ ඔය නායකින්ම කියලා තියෙන මොකද අපි පටන් ගත්තොත් ඉතුරු පබ්ලික් සර්විස් කේ ඔක්කොටම යනවා ඒකින්ද අපි කරන එක හොඳ නෑ කියලා එදා එහෙම ස්ථාවර හිටියේ අද මේ ස්ථාවරය ඔබතුමාලගේ පැත්තෙන් උත් නැහැ ඒක විසඳ ගන්න යම් ක්‍රියාමාර්ගයක් තෝ දෙකින් දෙකටම හදාම මෙන්න මේ ඉදිරියට මේ දේ වෙන්න පුළුවන් ජනමතයත් එක තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ අපිට තනියෙන් කරනකොට ඊට පස්සේ පත්‍රවල ලියන්නේ මොනවද හෙඩ්ලයින් දාන්නේ අපි කරන එකේ නෑ නේ අපිට විරුද්ධ තියෙන ටිකනේ. ඉතින් මට මොකටේ මට විතරක් තියෙන මේ රුදා. මේ තැන ඉන්න ඔක්කොම කට්ටිය යනවනේ රජයේ හදිසියක් වුණොත් එහෙම අද ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔය ඇක්සිඩන්ට් සර්විස් එකට යනවනේ. ඉතින් හැමෝගෙම මේක වගකීම. කොළඹ ජාතික රෝහලේදී හදවත් සත්කම් වලට ලක් කරන රෝගීන් සිය දෙනෙකු එකම දිනයක මෙයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එම සත්කම් වලට පෙර යොදා ගන්නා වර්ණකයක් අසාත්මික වීම මෙම මරණයන්ට හේතු වූ බවට සැකපල කරන බවයි. මෙම අසාත්මිකතාවයට හේතු වූ වර්ණකය කරාපිටිය, බදුල්ල, කුරුණෑගල, නාගොඩ, යාපනය, කළුබෝවිල සහ පේරාදෙණිය යන රෝහල් වෙතද නිකුත් කර ඇති අතර වෛද්‍ය සැපයුමංශය සඳහන් කළේ ඒවා භාවිතයට නොගන්නා ලෙසට අදාළ රෝහල් වලට දැනුම් දී ඇති බවයි. කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේදී පසුගිය 28 වෙනිදා රෝගීන් 9 දෙනෙකු හදවත් සත්කම් වලට භාජනය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි. අද කොළඹ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සත්කම් වලට පෙර එම රෝගීන්ගේ සිරුරට ඇතුළත් කළ වර්ණකයක් මෙම මරණවලට හේතු වූ බවට සැකපල කරන බවයි. හෘද රෝග විශේෂඥවරු සැකහිතන්නේ ඩයි එක ඇලර්ජික් තත්ත්වයක් ආවයි. මේකින්ද වහා මේ ඩයි එක නැවැත්වුවා නවත්තලා ඒක පිළිබඳව පරීක්ෂණයක් කරනවා වෙනවා. ටෙන්ඩර්ස් වලින් ගෙනාවාම සමහර බැචස් තියෙනවා ප්‍රශ්න ඇති වෙනවා. එතකොට එකක් ආවම ඒක වහාම විඩ්‍රෝ කරනවා. දැන් මෙතන වැඩේ තියෙන්නේ මේ ඩයි එක ඇතුළට දාන එකින්ද තමයි මේකේ මේකේ තියුනේ. එතකොට එදා මේ එක දවසේ කරපු වෛද්‍යවරු දෙන්නෙක් කරපු කේසස් තමයි. නේ දවස් දෙකකට කරා නම් පළවෙනි දවසේ වුණාම දෙවෙනි දවසේ නවත්තන්න තිබුණා. මෙම හදිසි මරණවලට හේතුව සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ත්‍රිපුත්කල කමිටුවක් අදපත් කළ අතර වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග මහත්මිය එහි ප්‍රධානත්වය උසුලනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ එම පරීක්ෂණ සඳහා තම උපරිම සහාය ලබා දුන් බවයි. හදිසිය කියන්නේ බෑ මේකයි හරිම කේරණේ කියලා. ඒ සම්බන්ධයෙන් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඉතාම උනන්දුවෙන් මේ පරීක්ෂණවලදී සහාය දෙමින් ඉන්නවා. සමහර සෞඛ්‍ය අමාත්‍යාංශෙන් නොලැබෙන දත්ත අපිට ලැබෙන්න පුළුවන්. ඒ දත්ත අපි ලබා දෙන්න සූදානම් සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ හරහා ලා තියෙන සත්‍ය සිද්ධිය අපිට දැනුම් දෙන්න පුළුවන්. තමා දන්නා පරිදි මෙරට ජනාධිපති ධුරයට පත් වූ පළමුවෙනි මාධ්‍යවේදියා තමන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ ප්‍රතිපත්තිය මාධ්‍ය ආරක්ෂා කිරීම බවයි. අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය සම්මේලනයේ 6 වෙනි නියෝජිත සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වන නියෝජිත සම්මුලට සහභාගී වීම සඳහා ඔවුන් කොළඹ විහාර මහදේවී උද්‍යානයේ සිට පාගමනකින් පැමිණියා. මහවැලි කේන්ද්‍රයේ දක්වා පැමිණි ඔවුන් එහිදී ජනාධිපතිවරයා වෙත තම ඉල්ලීම ඇතුළත් සංදේශයක් බහර දුන්නා. ජනමාධ්‍ය වේදීන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෘත්තීය වශයෙන් පහත් මට්ටමක සැලකීමකින් තොරව තිබෙන්නේ කියන කාරණාව ඊ දශක ගණනාවක් තිස්සේ අපි කවුරුත් හඳුනාගෙන තිබෙන ප්‍රශ්නයක්. ඇතැම් අවස්ථාවල් වලදී කැමරාව පොළවේ ගහන එක, අතපය කඩන එක, වැනලා එලවන එක, ජීවිත හානි කරන එක, ගෙදෙට්ට ගල් ගහන එක, යන වාහනය කුඩු කරන එක, අතපය කපලා දාලා යන එක
මේ ප්‍රධාන වශයෙන්ම මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරන මාධ්‍ය වේදීන් විදිහට පසුගිය දශක කීපය තුලම විදකපු දෙයක්. එවැනි තත්වයන් ඇතැම් ආණ්ඩු කාලවලදී ඉතාමත් උච්ච අවස්ථාවල් වලට පැමිණුණා. ඇතැම් ආණ්ඩු කාල තිබුණා යම් අවම ප්‍රමාණයකට එවැනි සිදුවීම් සිදු වුණා. නමුත් මේ රටේ තමුන්නාංශලාගේ වගකීම ඉටු කිරීමේදී නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීම තුල බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ඒ අයිතිය ආරක්ෂා කිරීම. මම පත්‍රකාරයෙක් විදිහට ලේක් හවුස් එකේ අවුරුදු 4ක් විතර පොළොන්නරුව සමූහ වාර්තාකාරයා විදිහට බොහෝ අත්දැකීම් වලින් යම් කොටසක් මමත් ලබලා තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ පත්‍රකාරයෙක් ජනාධිපති වෙච්ච පළවෙනි වතාව කියලායි මම හිතන්නේ මගේ මතකයේ හැටියට. රැහේ උන්ට සලකන්න රැහේ එකේ රටේ නායකයා වුණාම ඒකේ වගකීමක් සහ යුතුකමක් ප්‍රධාන වශයෙන්ම තියෙනවායි කියලා හිතා. සෑම කෙනෙක්ම දන්නවා මම දේශපාලඥෙක් විදියට කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට හිරිහැර කරපු කෙනෙක් නෙවෙයි කියලා හිතා. අපේ රජයේ ප්‍රතිපත්තිය තුළ පැහැදිලිවම මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වගේම සේවක අරසාධක අරමුදල ඇතුළු අනිකුත් මූලික වශයෙන්ම මේ රටේ කම්කරු නීති රීති යටතේ තිබෙන ඒ අයිතිවාසිකම් තමුන්නාංශයලට අනිවාර්යෙන් දී යුතුයි කියන එක මමද බොහොම පැහැදිලිව පිළිගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තමුන්නාංශලාගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් දිය හැකි උපරිම සහන ලබා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමට කටයුතු කරන බව මම වෙහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා. 2010 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු වූ වංචා දූෂණ සෙවීමට පූර්ණ බලතල සහිත විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ඊට පිළිතුරු ලබා දුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. විදේශ කටයුතු කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා සහ විදේශ රැකියා අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැරුණා. විදේශ සංචාර සඳහා ජනාධිපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ පවුලේ අයගේ රුපියල් බිලියන 2.3ක් යදම් කළා තියෙනවා. බාලම පුතත් 2014 දී ජපානය යන්නේ 120ක් වියදම් කරගෙන මොන තනතුරක් ඇතුව ගියාද කියලාවත් අපි දන්නේ නැහැ. ලොස් ඇන්ජලිස් නුවර 2013 දී නිවසක් කුලියට ගත්තා. අවුරුද්දකුත් මාස 9ක් නඩත්තු වියදම් ලෙස මිලියන 27,698,653ක් වියදම් කළා තියෙනවා. ඒතර ඔය වෙන්නේ ගෙවීමක්. ගෙවන්න අනුමත කරේ කවුද? මේ එකක් විතරයි මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කීපයක් දැන් පැවැත්වෙනවා. නමුත් මෙතන ඉඳලා තියෙන්නේ කවුද? හමුදා වෙනුත් දෙන්නෙක් යවලා තියනවලු ඒ හිටපු පුද්ගලයාගේ ආරක්ෂාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා. ජනාධිපතිතුමා නිව්යෝක් යනකොට කරපු කතාව ලිව්වේ අපේ අමාත්‍යාංශයෙන්වත් කවුරුවත් නෙමෙයි, බෙල් පොටින්ජ ආයතනයෙන් එංගලන්තේට කියලා තමයි මේ අය ලිව්වේ. මේවා හයර් කරන්නේ සජින් වාස් ගුණවර්ධන කබ්‍රාල් තමයි මේ ගොඩාක් මුදල් අනුමත කරලා තියෙන්නේ. වැඩ කරුවේ සිංහල බෞද්ධ කමක් තිබුණේ නැහැ මේ කරපු අයට. කරපු අයට කිසිම සිංහල බෞද්ධ කමක්වත් ශ්‍රී ලංකාවට තියෙන ආදරයක්වත් තිබුණේ නැහැ. මේ ඔක්කොම පිටරට දුන්නා. මගේ මිත්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයාට මොකක්ද දුන්නේ? මහාචාර්ය ජී.එල්. පීරිස් හැමතුමා තමයි මේ හැම එකටම ගවක් කියන්නේ. මම නමුත් මහාචාර්ය ජී.එල්. පීරිස් හැමතුමා ලුකින් ඇට් අප්‍රිකා කියලා අලි බල බල ජිරාෆ්ල බල බල අප්‍රිකා අපේ අමාත්‍යාංශයේ වියදමින් සංචාරයට එතුමා ගියේ තැන් බලන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් යවන්න.
මම යෝජනා කරනවා මේ කාර්ක සභාව අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාර්ක සභාවක් පත් කරමු අපි නීතිමය පූර්ණ බලතල සහිතව ඉරියසර් සභාපතිතුමාට සිදුවෙච්ච මේ කාරණාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා විරුද්ධත්වයක් නැහැ නේ අපිට විරුද්ධත්වයක් අපි විරුද්ධත්වයක් නැහැ කවුරු හරි යෝජනා කරොත් ඔබතුමාට කතා කළේ කතා මම හිතන්නේ ලොකු ගෑමතුමා ස්ථීර කරන්න හදනවා ඇතුම් කර වංචාවත් මේකට ඇතුම් කරන්න කියලා මේ එක වරදක් කරයි කියලා අනිත් වැරදි නිවැරදි වෙන්නේ නැහැ මතුමා හරි ඉතින් අහන්න මම මේක ඔබතුමා එක්ක එකඟ වෙනවා ඒ වාඩි වෙන්න මහා බැංකුවේ බඳුම් කරේ ගන්න බැලුවල්ලා තියෙනවා එත් මේ මේකටයි බාර දෙන්නම් බ්‍රසීලියට ගිහින් නිව්යෝක් වලට ගිහින් මහා බැංකුවෙන් ගත්තේ ගොඩනැගිලි මොනවද කියලා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යාමේ වියදම පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමටත් මන්ත්‍රීවරුන් සඳහා දැනට ගෙවනු ලබන පාර්ලිමේන්තු රැස්වීම දීමනාව රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමටත් ඉදිරිපත් වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කළා. වාදයක් විවාදයක් නෙමෙයි ඉතින් මන්ත්‍රීවරුන්ගේ කාර්යාල පහසුකම් එහෙම හරියට පවත්වාගෙන යනකොට එක එක්කෙනාගෙන් ඉල්ලගෙන අර එහෙම කරන ඒවා වෙනුවට හැම මන්ත්‍රීවරයෙක්ටම යන වියදම ගැන සලකලා ඒ සඳහා දීමනාවක් හැටියට එකතු කරන්න තීරණය කරා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා. දැන් ඒකාබද්ධ පක්ෂයේ කණ්ඩායම කියනවා අපි විකට විරුද්ධයි කියලා. ඕන කෙනෙකු නොගෙන ඉන්න පුළුවන්. දැන් අපි මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහනය දෙනකොටත් මේ පාර අලුත් ක්‍රමවේදයක් අනුගමනය කරා. රජයේ ගත්තේ තීරණයට එකඟව කැමැත්තෙන් ගන්නවා නම් විතරක් ලබා ගන්න කියලා. මම හිතන්නේ දැන් 223 දෙනෙක්ම අරගෙන තියෙනවා. නොගෙන තියෙන්නේ ආණ්ඩුවේ දෙනෙක් විතරයි තාම. ඉතින් මං කිව්ව උත්තරය තුල එක පැහැදිලිව තියෙනවා. අමතුමා මේ පසුගියදා රුපියල් කෝටි 69 79ක් වෙනම් කළා මේ අත්මෙන්තුවක් ගෙනාවා වාහන ගේන මේ වාහන ගේන එක වාහනයක් 1350ක වගේ මිලකට ගේන්නේ ඔබතුමාත් පිළිගත්තා එතනදී ගෙන්නන්න ඕනේ ඊට වඩා අඩුවෙන් ගෙන්නන්න පුළුවන් නම් ගෙන්නන්න ඕනේ කියලා නමුත් ඒ ක්‍රියාමාර්ගය අරගෙන නැහැ ඔය දැන් මොනවා වාහනේ ගෙනාවත් ඉතා හොඳ වාහනයක් විය යුතුයි මොකද දැන් සමහර කඳුකර ප්‍රදේශ වලට උනත් යන්න පුළුවන් වාහනේ තියෙන්න ඕනේ ඕක එක්සත් ජාතික පක්ෂයේ ගේන වෙලාවේ මම තමයි අගමැතිතුමාට මම විරුද්ධ උනේ ඇයි ජනතා විමුක්ති පෙරමුණ කිව්වනේ මොකද්ද අර ඉන්දියාවේ තියෙන වාහනේ මොකද්ද මරුති ගේන්නේ කියලා මං කිව්වා මරුති ගෙනාවොත් මම හෙවෙස්ස කන්දනක් ගන්න කොහොමද මං කිව්වා කඳ පාවුන තියලා එනම් මට හෙවෙස්සට වෙනම යන්න වේ පයින් मुदल පසුගිය රජයේ සමයේ ආරම්භීමට නියමිතව තිබූ නිල්වලා ව්‍යාපෘති ආරම්භ නොවීම පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා රටට ප්‍රකාශයක් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඒ පිළිබඳව සහ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි දැක්ක මේ සත්‍යාන්ත පුවත්පත්වල මෙන්න මේ දැන්වීම මොකද්ද දැන්වීම උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය දෙතින්හා ප්‍රමිති නිස්ථාපනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීම ආණ්ඩුව පැත්තෙන් උත්සාහයක් ගන්න පුවත්පත් මණ්ඩලය තක්‍රිය කරන්න මම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මර්ධනය ඇහින් දුටු සාක්ෂිකරුවෙක් අපේ මාධ්‍ය ආයතන සීල් කරා උදේ පාන්දර අපි වැඩට එනකම් අපේ ප්‍රධාන කර්තව්‍යරගේ දත් කැඩෙන්න ගැහුව සුනිල් මාධව සහෝදරයාගේ අපේ පත්‍රයට අදාළ විතරයි එතකොට අපි දන්නවා මේ මොනතරම් සුන්දර වචන දැම්මත් මේක පිටිපස්සෙ තියෙන දේ. අතිකර ජනාධිපතිතුමා ගාල්ලේදී නිල්වලා ගංගේ සංවර්ධන ව්‍යාපෘතියට වෙන් කරපු මුදල් මෙන්න මේ සිරස්තලයෙන් ගමනාසලා මේක පළ කරේ. නිල්වලා ව්‍යාපෘතියට එකුත් ආණ්ඩුව මිලියන 412ක් ගත්තත් එක උදුළු පාරක්වත් ගහලා නැහැ. මේ කාලෙ වෙනකොට වරිමාර්ග ඇමතුමා වර්තමාන ප්‍රවාහන අමාත්‍යතුමා අපේ පක්ෂයේ ජේෂ්ඨ උපසභාපතිතුමා නිමල් සිරිපාල සිල්ලම් ඇමතුමා. වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වලා රටට හෙළිදරව් කරා. නිමල් සිරිපාල සිල්ලම් ඇමතුමා අගරත් මං ඉල්ලීමක් කරන ඉතාම ගෞරවයෙන් ඔබතුමා වරිමාර්ග ඇමතුමා මාවලා ඉඳිද්දී මතුවෙච්ච චෝදනාවක් මේක බරපතල චෝදනාවක් ඔබතුමා මේ පිළිබඳව රටට කරුණ පැහැදිලි කරන්න
අපේ ඩලස් මන්ත්‍රීතුමා සඳහන් කරපු කාලවකවානුවල හිටිය වාරි මාර්ගයේ අමාත්‍යවරුන් සීලුම දෙනා අද ඉන්නේ මේ වර්තමාන ආණ්ඩුවේ නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා ඊළඟ දුමින්ද දිසානායක මැතිතුමා ඊළඟ දැන් වර්තමානයේ ඉන්නෝ විත්ත මුනිද සොයිසා මැතිතුමා කොමන පක්ෂයක් නිර්මාණය කළද ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අතර පස් දෙනෙක් එතුමත් එක්ක කතා කරා. ඒක නැහැ කියලා කියන්නේ බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තුල ජාතික ආණ්ඩුව කරන ගම අපේ දේශපාලන අනන්‍යතාවය අපි තහවුරු කරගන්න. ඒක අපි කරන්නේ පළාත් සභාව. අපි ඒ අපි පාවල දීලා නැහැ. අපි කෙලින් ඉන්නවා. ඉතින් පාර්ලිමේන්තුවත් කෙලින් ඉන්නවා. ඒ නිසාද පක්ෂය ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ රටේ වමේ ව්‍යාපාරයේ ඉන්න සියලු දෙනා ඇත්තටම ස්තුති කරන්න ඕනේ අපේ ජනාධිපතිතුමාට. මොකද මේ පක්ෂය නොකඩ මේක ආරක්ෂා කරා. නැත්තම් පක්ෂය කැඩලා හුඟක් වෙලා. श्रीलंका निदास पक्ष।